විනය නායකත්වය පෞරුෂය සමග කුසලතා උපනංවන තාරුණ්‍යයක් උදෙසා මුදු කුසලතා මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපි වැඩිපුරම වැඩක් කරද්දී ක්‍රියාවට නංවන්නේ යද්දී කියන දෙයක් තියෙනවා මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපි වැඩිපුරම කතා කරන ක්‍රියාත්මක වෙන්නේ යද්දි සමූහයක් විදිහට අපි ඔක්කොම එකට වැඩ කරනවා කියන තැන ඉන්න මාත්‍රකාවක් ගැන තනියෙන් ඉද්දි අපිට කණ්ඩායමක් කියලා කියන්න බෑ හැබැයි දෙන්නෙකුට වැඩියෙන් ඉන්නවා නම් අපි කියනවා එතන කණ්ඩායමක් කියලා අද වැඩිපුරම අපි ටීම් එකක් විදිහට ඉද්දි අපි ආඩම්බරයෙන් කියනවා අපි ටීම් එකක් විදිහට ඉන්නවා අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනවා කියලා හැබැයි ඒක වචනෙට විතරයි සීමා වෙලා තියෙන්නේ වැඩ කරන්න යද්දි මේ වචනෙට සීමා වෙච්චදී ප්‍රායෝගිකව කරන්න බැරි වෙනවා මම අද කතා කරනවා ඒ හින්දා කණ්ඩායම් හැංගීම ගැන එකමුතුකම සහයෝගයෙන් වැඩක් කරන්නේ කොහොමද කියන එක අපි කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී අපිට හැම කෙනාගේම අදහස් එක්ක එකඟව සාකච්ඡා කරලා එක තැනකට එන්න වෙනවා එහෙම වුණොත් තමයි අපිට කණ්ඩායමක් විදිහට වැඩ කරන්න පුළුවන් මම උදාහරණයක් ගන්නම් ඔයාලට මේ අතේ ඇඟිලි පහ බලන්න අතේ ඇඟිලි පහ එක සමානද එක සමාන නැහැ අපි වැඩක් කරන්න යද්දි අසමාන අදහස් තියෙන කට්ටිය අපිත් එක්ක ඉන්නේ. හැබැයි කණ්ඩායමක් විදිහට අසමාන අදහස් තියෙන කට්ටිය එක තැනකට එකතු කරගෙන ටීම් එකක් විදිහට අරමුණකට යන්න වෙනවා. එහෙම ගියොත් තමයි කණ්ඩායම සාර්ථක වෙන්නේ. මම ඔයාලට කිව්වා මේ අතේ ඇඟිලි පහ බලන්න කියලා. එක සමාන නැහැ. වැඩක් කරන්න යද්දි ඒ වැඩේ අසාර්ථක වුණොත් අපි කියනවා අතේ ඇඟිලි පහ එක සමාන නැහැනි කියලා. ඇයි එහෙම අපි කියන්නේ? අපි අද බලමු අතේ ඇඟිලි පහ එක සමාන නොවෙන්න හේතුව මොකද්ද කියලා. ඇයි අපිට මේ ඇඟිල්ල වැදගත් වෙන්නේ? සාමාන්‍යයෙන් අපි වැඩක් කරාට පස්සේ ඒ වැඩේ හරියට කරා නම් අපි ඒක ෆිට් එකට කරා කියන්නේ මේ ඇඟිල්ලේ. අපි කවදාවත් ඒ වැඩේ සාර්ථක වුණා නම් අපි කියන්නේ නැහැනේ ෆිට් කියලා. අපි හිතන්නේ නැතුවම අපිට මේ ඇඟිල්ලෙන් තමයි අපි කියන්නේ ෆිට් කියලා. මේ ඇඟිල්ල තුළ තියෙන ලොකු ශක්තියක්. අපි යම් උපකරණයක් අල්ලන්න යනවා. ඩෙස් එකක් බර යම් වස්තුවක් අල්ලන්න යද්දී මේ ඇඟිලි හතර යටට එනවා මේ ඇඟිල්ල දරා ගැනීම තියෙන. ඒක දරා ගැනීම ශක්තිය කියන එක මෙන්න මේ ඇඟිල්ලෙන් අපි විදහාපානවා. අපි කතා කරමු අපිට මේ ඇඟිල්ල වැදගත් වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් මේ ඇඟිල්ල අපි උස්සන්නේ මොකටද? අපේ කාන්තා පාර්ශවයට මොකක් හරි අසාධාරණයක් බස් එකේ යද්දි මොකක් හරි සිද්ධියක් වුණොත් එහෙම යම් කිසි ඇඟේ හැප්පුණත් ශනිකව අපි මේ ඇඟිල්ල උස්සන්නේ මේ ඕවට එන්න එපා කියලා. මොකද්ද මේ තර්ජනාත්මකව අනිත් එක විනයක් තියාගෙන first and last දඬුවමක් දෙද්දි ආය මේක කරන්න එපා. අපි කවදාවත් කියන්නේ නැහනේ ආය මේක කරන්න එපා කියලා. අපි හිතන්නේ නැතුවම විනය තර්ජනාත්මක බව මේ හැම දෙයකදීම අපි ඒ හින්දම කියනවා මේක දඹට ගිල්ල කියලා. තරුණේ ඉන්න දරුවෝ සංගීත සම්දර්ශනයකට ගියත් මොකක් හරි දෙයකට යද්දි ගහගන්න ගියොත් ගැටුමක් ආවොත් අපි කියනවා හොස්ස ළඟින් මැස්සෙකුටවත් යන්න බෑ කියලා. හැම වෙලෙම බලන්නේ පොඩි කොක්කක් දාගන්න. එහෙම චරිත තියෙන්න පුළුවන්. ඒත් එක්කම අපි මදකට මේ ඇඟිල්ල අමතක කරමු. මේ ඇඟිල්ල මොකද්ද? වෙදඟිල්ල. සාමාන්‍යයෙන් අපේ ආයුර්වේදයේ අපිට හෘද ස්පන්දනය බලන්න ඕන නම් අපි කියනවා නාඩි බලනවා කියලා. මේ ඇඟිල්ල තියලා මේ විදිහට බලන්න පුළුවන්. ඔයාලා කරලා බලන්න ඉන්න ගමන් හදවතේ ගැස්ම ඔයාලට මේ ඇඟිල්ලට සංවේදීව දෙනේ. ඒත් එක්කම මේ ඇඟිල්ලේ විශේෂත්වයක් තියෙනවා. රත්තරන් මුතු මැණික් දාපු මුද්ද දාන්නෙත් මේ ඇඟිල්ලට. විවාහ දවසේ සංකේතාත්මකව බැඳීම කියන එක අපි නිරූපණය කරනවා මේ මුද්ද දාලා. මදකට හිතන්න මේ පැත්තේ තියෙනවා හොඳ විනයක්. එකාතකින් තර්ජනාත්මකව කතා කරන්න පුළුවන් ආරක්ෂකයෙක් ඉන්නවා. මේ පැත්තේ වෙද මහත්තයෙක් සල්ලිකාරියෙක් ඉන්නවා. හැබැයි අතේ ඇඟිලි පහ දික් කරලා බලද්දී උඩින්ම පේන්නේ කවුද? මැදගිල්ල. මේ මැදගිල්ල තුලින් අපිට එහෙම විශේෂ දෙයක් කතා කරන්න බෑ. ඒත් එක්කම මේ සුළඟිල්ල. ඇයි සුළඟිල්ල වැදගත් වෙන්නේ? සුළඟිල්ල කියන්නේ හරි සංවේදී ඇඟිල්ලක්. ඒත් එක්කම වැඳුම් පිදුම් පුද සත්කාර කරද්දී
ඉස්සරහම ඉන්නවා ආයිබෝන් කියලා කියද්දි ඉස්සරහම ඉන්නේ කවුද මේ සුලංගිල්ල අපි කවදාවත් කිසිම කෙනෙක්ට ආයිබෝන් කියලා මේ මහපැටංගිල්ල ඉස්සරහට දාලා කතා කරන්නේ අපි පුරුදු වෙලා ඉන්නවා මේ ආයිබෝන් කියද්දි කවුරු හරි ගහන්න આવොත් අනේ මහත්තයෝ ගහන්න නම් එපා කියලා වඳින්නෙත් මේ විදිහටම තමයි මම මේ කියන්නේ ගියේ සංවේදීතාවය පිළිබඳව ඒ හින්දම තමයි මේ අතේ ඇඟිලි පහ එක සමාන නැහැ කියන්නේ මම මේ කතා කරපු අදහස් ටික තියෙන කට්ටිය මේ සමාජයේ ඇති මදක් හිතන්න දරා ගැනීමක් තියෙන සංයමයක් තියෙන විනයක් තියෙන චණ්ඩිකමක් තියෙන මිනිස්සු සල්ලි තියෙන මිල මුදල් අතින් බොහොමයක් තියෙන හොඳ සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන පිරිසක් ඇති හැබැයි ඒ දෙකම මැද ඉන්නවා අනුන්ගේ පහණෙන් එළිය බලලා යෙහෙන් වැජබෙන මිනිස්සු මේ මැදගිල්ල වගේ ඒ වගේම මේ සුලංගිල්ල තියෙනවා මේ වගේ වැඳුම් පිදුම් සත්කාර ලබන්න පුළුවන් ගරු සත්කාර ලබන්න පුළුවන් කට්ටිය මේ සමාජයේ ඇති. ඒ නිසා අපිට ටීම් එකක් විදිහට කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී මේ පස් දෙනත් එකම එකට එකතු වෙලා යන්න වෙන්නේ. මේ පස් දෙනාගේ තියෙන විවිධාකාර අදහස් ටික එක තැනකට අරගෙන අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. මේ වැඩ කරන්නේ නැති මිනිස්සු වැඩ කරන මිනිසුත් එක්ක එකතු කරලා අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ නිසා කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී සාමූහිකත්වය කියන වචනය හරි ප්‍රබල ලෙස අපිට භාවිතා කරන්න පුළුවන්. සාමූහිකත්වය කියන එක නිසි විදිහට ප්‍රයෝජනෙට ගන්න විදිහ අපි කතා කරමු. පොඩ්ඩක් ඔයා ළඟ කෙනෙක් ඉන්නවනම් මේ ඇඟිල්ලකින් පොඩ්ඩක් ඇනලා බලන්න. හැබැයි රිදෙන ප්‍රමාණය අඩුයි. හැබැයි මේ අතේ ඇඟිලි පහම එකට මිටි කරලා අරගෙන මට කාට හරි ගහන්න ඕන නම් මට පුළුවන් ලොකු ශක්තියක් අරගෙන හොඳ ගැම්මකින් ඒ වැඩේ කරන්න. ඒ හින්දා අපිට ටීම් වර්ක් එකක් කණ්ඩායමක් කියන එක වැඩ කරද්දී අනිවාර්යෙන් ඕනේ. එතනදී අසමාන අදහස් තියෙන කට්ටිය එක තැනකට මිටි කරලා අරගෙන අපිට වැඩ කරන්න පුළුවන් නම් අපි සාර්ථක වෙයි. ඒ නිසා මම ඔබට යමක් කියනවා. ඔබ යමක් කරද්දී ඔබ ටීම් එකක් විදිහට වැඩ කරනවා නම් ඒ වැඩ කරන අයත් එක්ක සාමූහිකව සියලු දෙනාගේම අදහස් වලට ගරු කරමින් සවන් දෙමින් අපි පුරුදු වෙමු සාමූහිකත්වය කියන ඒ නිවැරදි ඒ සාමූහිකත්වය කියන වචනයට අපි හොඳ සාධාරණයක් දෙමු.